හොඳයි එහෙමනම් දැන් මේ ගැයුම් අතරේ නැටුම් අතරේ අපි දවස ගත කරමින් යන්නේ දැන් මේ වේග රිද්මය ෆැලන් ඔයාගේ රිද්මය ඔයා හොයාගන්නේ කොයි කාල වකවානුවේද මං කියන්නේ මේ මේ පාසල් යන කාල වකවානුවේ ගැයුම් කොහමද ඔයාට හුරු උනේ වේග රිද්මය කියන්නේ අය මම මේ වේග කෑල්ල ලයින් කරමු රිද්මය කියලා ගමු මම සිං කරන්න පටන් ගන්න පොඩි කාලේ ඉඳලමයි පුංචිම කාලේ ඒක තමයි මං අහන්නේ ඔව් ඒක මගේ අඳුර ගන්න මගේ අම්මයි තාත්තයි ෆැමිලි එකෙන් මොකද මට මතක ඇති කාලෙක ඉඳන් අර ෆැමිලි ගැදරින්ග්ස් වලට යනකොට එහෙම අනිවාර්යෙන් මං සින්දුවක් කියන්න ඕනි ඉස්සරහට ඇවිල්ලා ඉතින් ඒගොල්ලෝ හරි සපෝට් කරා මගේ ටැලන්ට් එක අඳුරගෙන මට සපෝට් කරා එතනින් තමයි කොන්ෆිඩන්ස් එක ඇති උනේ ඊට පස්සේ පාසල් කාලෙදී පොඩි කාලේ ඉඳලම කොය එකේ ඉන්ටර් හවුස් ඉන්ටර් ස්කූල් කම්පිටිෂන්ස් ඕල් ඓලන්ඩ් ඔය ඔයවත් එක තමයි පාසල් ජීවිතේ තිටි හැබැයි වේග රිද්මය නෙමෙයි මම ශාස්ත්‍රීය සංගීතය තමයි හැදෑරුවේ ගන්නකො මයික් එක අනේ නේද වෙනස් පොඩි කොටසකට අපි යමුකෝ පිච් එකක් අරගෙන මොකක්ද අපි කියන්නේ ඔයා කැමති එකයි කිව්වේ දැන් වේග රිද්මේ පැත්තකට දාලා අපි යමු ශාස්ත්‍රීය සංගීතයට අපි කියමු නන්දමාලනී මහත්මියගේ ගීතයක් කියමු තරුද නිදන මහරය රයිට් නිදන මහර නිදමි මහද නිදිනේ මතක පුතේ කඳුලින් කටුගේ කවි කියවේ මහර තරුද නිදන මහර කඳුලින් කටුගේ කවි කියවේ මහරේ ඔහො බොහොම ස්තුතියි වෙනස් ඔයා ගන්න කොහොම මයික් එක මමද ඔව් යස් මතක ඇසුරින් පොඩ්ඩක් කියමු ඔය රිද්මයත් එක්කම මතක ඇසුරින් මතක නැහැ මතක යැසුරෙන් සිහියට ගන්නට නිතරම වෙහසුනේමි මට පමනක් ඒ පින නැති ඇයි නිරතුරු වැළපුනේමි අම්මා දිලිනේ තික ඡායාවක් නැත